අපි සතුට ආශිර්වාදයේ පරිමෙන්න ප්‍රකාශ කරන්න කැමති මේ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ ඇමතිතුමා මේ අද අලුතෙන් අමාත්‍ය ධුරය වාර ගැනීම ගැන පාර්ලිමේන්තුවට පැමිණීම ගැන මම හිතන්නේ මෑත කාලේ මේ වගේ අවස්ථාවක නොකෙරුණු තරම් බොහෝ කතාවල් සිද්ධ වුණා සමහර කතාවල් හොඳ පැත්තට සමහර කතාවල් නරක පැත්තට නමුත් අපි අවංකව පිළිගන්නවා ඔබතුමාගේ පැමිණීම මේ රටේ අලුත් ගමනක් යාමට දැඩි උත්සාහයකින් ක්‍රියා කරන වර්තමාන රජයට විශාල ශක්තියක් විශාල ධෛර්යයක් මේ නිසා ලැබෙනවා කියලා මේ ගැන කතා කරනකොට අපිට බොහෝ දේවල් කතා කරන්න තියෙනවා නමුත් මේ ඒකට අවස්ථාවක් නෙමෙයි නමුත් අපේ ජනයා අතර බොහෝ දෙනෙකුට විශේෂයෙන් දේශපාලකෙයිට මෑත අතීතයේ බොහෝ දුරට අමතක වෙලා තියෙනවා මෑත අතීතයක් අපිට නොතිබෙන විදිහට තමයි සමහර නායකින් කතා කරන්නේ අපි දන්නවා අවුරුදු 30කට තරම කාලයක යුද්ධයක් නිසා අපි අත්සෙයින්ම පීඩා විඳිනවා ඒ පීඩා විඳීමෙන් ඒ දැඩි පීඩාවෙන් අපි ප්‍රධාන වශයෙන් ගැලවුණේ නිදාස් තුනේ රාජපක්ෂ පවුලේ තුන් දෙනෙකු ප්‍රධාන කරගෙන ගෙනගිය වැඩපිළිවෙල නිසායි විශේෂයෙන් අපි මේ වෙලාවේදී ත්‍රිවිධ හමුදාව පොලිසිය ඒ වගේම අනෙකුත් සංවිධාන මේ කාර්යයේදී ක්‍රියා කරපු ඒ ගැන අපි සීකරන්න ඕනේ එයාට අපේ ගෞරවය හිමි කරන්න ඕනේ නමුත් මේ කාර්ය මෙහෙවීමේදී විශාලම වැඩ කොටස කළේ මේ රාජපක්ෂ සහෝදරුන් තුන් දෙනා මේක මම මේ රාජපක්ෂ වරුන්ට කඩේ යන්න කියන කතාවක් නෙයි ඒක මට කිසිම අවශ්‍යතාවයක් නැහැ සත්‍ය කතා කිරීම වශයෙන් තමයි මම මේක කියන්නේ අපේ හිටපු ජනාධිපතිතුමා වර්තමාන අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා අපේ රටේ අපට නැති රාජපතිච්ච තුනෙන් එකකට අඩු නොවන ප්‍රදේශ නැවත නිදහස් කරගෙන රටේ ජනතාවට නිර්භයව ජීවත් වීමේ ශක්තිය ලබා දීමට නායකත්වය දුන්නා. ඒ කියන්නේ කිසිම වාදයක් නැහැ. හැබෝම බෑ කියන්නේ එතුමා ඒ කාර්යය ඉෂ්ට කරන්න නායකත්වය දුන්නා. නමුත් ඒ නායකත්වයේදී එතුමාගේ නායකත්වයේ යටතේ සියලු කටයුතු මෙහෙවලා හමුදා ඉදිරියට යොමු කරලා සුදුසුවයේ තනතුරු වලට යොදාගෙන ඒ කාර්ය කිරීමට විශාලම සේවයක් සිදු කනේ වර්තමාන ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රාජපක්ෂ වරුන්ට විවේචන එල්ල කරන අය මේ කරුණු මං කිව්වේ මෑත අතීතයේ අමතක කරයි කියලා මේක හැමතිස්සෙම අමතක කරනවා එතුමා රාජ මේ ආරක්ෂක ලේකම් දුරේට එනකොටත් බොහෝ දෙනා විවේචනය කළා මේ නෑයෙක් කරගෙන මේ වැඩේ කරන්න බෑ රට විනාශ වෙනවා කියලා. නමුත් එතුමා ඔප්පු කළා ඒ නෑයගේ තියෙන ශක්තිය. මේ අපි වැඩි දෙනෙක් කතා නොකරන මේ යටින් ක්‍රියාත්මක වුණු විශේෂ කාර්යයක් තිබුණා. අපි දන්නවා ජේ.ආර්. ජයවර්ධන මහත්මයා රජීව් ගාන්ධි ලංකාවට ආසින් පරිප්පු දැම්මම බය වුණා. පුදුම විදිය බයකට පත් වුණා. ඊට පස්සේ මේ රටට අතිශයින්ම අහිතකර ගිවිසුමකට එකඟ වුණා රජීව් ගාන්ධිත් එක්ක. එදා නායකත්වයේ ක්‍රියා කළේ එහෙමයි. නමුත් ඒ තර්ජනය එහෙමම තිබුණා. ඉන්දියාව අපේ ඥාතියක්. මේ මහින්ද රාජපක්ෂ මෙතුමා කියනවා වගේ අපේ ඥාතියක්. සමහර විට අපිට ප්‍රශ්න එන්නේ ඥාතියෙන් තමයි වැඩිපුර. ඥාතිය වුණත් ඉන්දියාව පාලනය කරගෙන ඉන්දියාව ඉන්දියාවෙන් එන තීරණ තර්ජන බලපෑම් කලමනාකරණය කරගෙන වැඩ කිරීම අපිට අවශ්‍යයි ඒක ඉතාමත්ම අමාරු දෙයක් අදත් මේ අමාරුකම තියෙනවා මේ යුද්ධයේ වෙලාවේදී මේ අපහසුතාවය අපිට අතිශයින්ම දැනුණා නමුත් ඒ අපහසුතාවය කලමනාකරණය කරගැනීමේ ගෞරවය හිමියෙන්න ඕන අපේ බැසිල් රාජපක්ෂ ඇමතිතුමාටයි එතුමා බොහොම නිහඬව කාටවත් මම කරන්නේ මේවයි කියලා කියන්නේ නැතුව බොහොම නිහඬව අපේ ඥාතියගේ එන තර්ජනය
බලපෑම් වාදනය කරගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමාට අපේ ත්‍රිවිධ හමුදාවට මේ 30 අවුරුදු යුද්ධය අවසන් කරලා රටට නිර්භය රටේ ජනතාවට නිර්භයව ජීවත් වෙන ශක්තිය ඒ වගේම රටේ අපට අහිමිලාන්ති වෙච්ච 3න් 1 පමණ ප්‍රමාණය ආපසු ලබා දීලා රට ඉදිරියට ගෙනිච්චා. ඉතින් ඒකයි මම කිව්වේ මේ රාජපක්ෂ පවුලේ සහෝදරයෝ 3 දෙනාගෙන් සිද්ධ වෙච්ච මේ සේවාව අතිශය වැදගත්. නමුත් එතුමා පසුගිය කාලේ දේශපාලනයෙන් ටිකක් ඈත් වෙලා හිටියා. නමුත් සංවිධාන කටයුතු වලින් එතුමා ඒ ඔප්පු කළා එතුමාගේ සංවිධාන ශක්තිය. නායකත්වයක් දීලා පිටසක් මෙහෙවලා රට ඉදිරියට ගෙනියන්න පුළුවන් කියන එක විශාල කුමන්ත්‍රණයකින් පරාජය කරපු රජය නැවතත් බලයට ගෙනෙන්න ඔබතුමා විශාල සේවාවක් කළා. ඒ සේවාව කරලා දැන් රට ඉදිරියට ගමන් කළ යුතු කාලයේ අවසනාවන අපි මේ කොරෝනා වසංගතය වගේ ප්‍රශ්න වලට මූණ දෙමින් සිටිනවා. මම විශ්වාස කරනවා මේ විදිය අවස්ථාවක ඔබතුමාගේ පැමිණීම අතිශයින්ම කාලෝචිතයි. ඇමතිවරේ කියලා කියන්නේ නිලධාරීන්ට ඕන හැටියට වැඩ කරන පුද්ගලෙක් නෙමෙයි. මම ලෝකේ රටවල් දෙකලා තියෙනවා, ලංකාවෙත් දෙකලා තියෙනවා. සමහර ඇමතිවරු ඉතාම සාර්ථකයි ලංකාවේ. මම මේගොල්ලන්ගේ නම් කියන්නේ සමහර ඇමතිවරු වෙනත් පක්ෂවලට අයිතියි. මේ දැනට බලේ ඉන්න පක්ෂයට අයිති නැහැ. ඒ නිසා මම නම් කියන්නේ. ඇමතිවරයා කියන්නේ රාජ්‍ය නිලධාරීන්වත් මෙහෙරලා තමන්ගේ රාජකාරි හරියට කරන්න පුළුවන් ශක්තියක් තියෙන කෙනෙකුටයි. නමුත් අපේ සමහර ඇමතිවරු ඉන්නවා හිටියා නිලධාරීන් කියන විදිහට ඒගොල්ලෝ වැඩ කරනවා මිසක් නිලධාරීන්ව මෙහෙවි මේ ශක්තියක් තිබුණ නැහැ උඹක් ඇමතිවරු. මම දකින අමාත්‍ය පදවි දරපු අය අතරින් වැසිල් රාජපක්ෂ ඇමතිතුමාට තියෙනවා ඒ ශක්තිය. එතුමා ඒක පෙන්න ඔප්පු කරලා තියෙනවා. නිලධාරීන්ට අණ දීලා නිලධාරීන් පාලනය කරමින් නිලධාරීන් තරහ කරගෙන නෙමෙයි නිලධාරීන්ට මඟ පෙන්වලා නායකත්වයේ දීලා තමන්ගේ කටයුතු මෙහෙයවීමේ ශක්තියක් තියෙන ඇමතිවරයෙක් හැටියට මම ඔබතුමාව දැකලා තියෙනවා. මේක අනිත් අමාත්‍යවරුන් බොහෝ දෙනෙකුට ආදර්ශයක් වේවා කියලා මම කල්පනා කරනවා. ඉතින් එබඳු කෙනෙක් මේ තීරණාත්මක අවස්ථාවේ රටේ ආර්ථිකය පිළිබඳ හැමෝම කෑ ගහන අවස්ථාවේ මෙතන ඉන්න අපේ අජිත් නිවාස් කබ්‍රාල් මහත්මයා මයිතන්නේ ආර්ථිකය ගැන ඔබතුමා ඉන්න එකත් හුඟක් හොඳයි. ආර්ථිකය පිළිබඳව අපිට බොහොම තර්ජන ආර්ථිකය පිළිබඳ බරපතල වැටීමක් තියෙන වෙලාවක් මේ තත්ත්වයෙන් රට ඉස්සරහට යන්න ඔබතුමාගේ පැමිණීම බැසිල් රාජපක්ෂ ඇමතිතුමාගේ පැමිණීම පුනරාගමනය මහා ශක්තියක් කියලා අපි කල්පනා කරනවා. එයින් අපි බොහොම ගෞරවයෙන් අපි හැම කෙනෙකුටම මේ රජයේ සෑම දෙනාටම ඒ වගේම මේ අමාත්‍යවරුන් මන්ත්‍රීවරුන් ආදී හැම දෙනාටම අපි බොහොම ගෞරවයෙන් මතක් කරනවා මේ මෙතුමාගේ පැමිණීමෙන් නියම ප්‍රයෝජන අරගෙන අපේ රට අර ආපස්සට ගිය රට ඉදිරියට ගමන් කරවීමට දායක වෙන්නේ කියලා. එසේ වුණොත් අපේ රටට ඉදිරියට යන්න පුළුවන්. තව එක වචනයක් මම කියන්න ඕනේ. මේ වෙලාවේ ඉතාමත් හොඳ අවස්ථාවක් ඔබතුමාගේ පැමිණීමට Port City එක ආරම්භ කිරීමට විරුද්ධව පුදුම විදිහේ ව්‍යාපාර කැම්පේන් ගෙන ගිය මේ රටේ අය. නමුත් ඒ කැම්පේන් පිටිපස්සේ ඉඩපු තවත් අය ගැනත් මම දන්න. ඒ වගේම Port City එක තියෙන වැදගත්කමත් මම දන්න කෙනෙක්. මට ඒ පිළිබඳව දීර්ඝ කාලයක දැනුමක් තියෙනවා. මම Port City එකක් හැටියට ක්‍රියාත්මක වන රටක අවුරුදු 50ක් හිටපු කෙනෙක්. ඒ රටේ දියුණුවට මූලික හේතුව තමයි ඒ රට Port City එකක් හැටියට ක්‍රියාත්මක වීම. අපේ රටේ සමහර අයට සුළු පඩි වලට රැකියා කරන්න කියන ධාතුක් විදින්න තරමනත් අපේ අය ඒ රටට යනවා. අපිට අපේ Port City ඇතුව අපේ Port City අපි හරියට කළමනාකරණය කරගත්තොත් මේ රටේ ජනතාව දුප්පත් ජනතාවට වෙනින් රටවල් වලට ගිහින් දාසකම් කරන්න ඕනේ නැහැ. මේ රටේ ඉඳගෙන හොඳ පඩියක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම පෞල් ජීවිත අවුල් වෙන්නේ නැහැ. මේ රටේ ඉඳලා දුප්පත් මිනිස්සු වෙනින් රටවල් රැකියාවට ගියාම මේ පෞල් ජීවිත අවුල් වෙනවා.
මේවා වළක්වාගෙන මේ රටේ ආර්ථිකයේ සංවර්ධනය කරගෙන ඉදිරියට ගමන් කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා ඒ කාර්යයේදී ඉතාම හොඳ නියමයක හැටියට ඔබතුමාට ක්‍රියාකරන්න ශක්තිය තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා ඒ වගේම මේ ශක්තිය ලැබේවා ඔබතුමාට තුනුරන්ගේ පීඨ ආරක්ෂාව දෙවියන්ගේ පීඨ ආරක්ෂාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා විසඳන්න කියලා ඊළඟට ප්‍රධානයක් කතා නොකරන දේවල් තමයි මේ නිලම්කුණන මම ඒ මුල්ගල දෙන්න මම එතනට ආවා නමුත් ඒක දැන් කවුරුද කියන කවුරු කතා කරන්නේ නැහැ මේක ඉවරලා තියෙනවා මෙච්චර ලස්සන දෙයක් කරලා තියෙනවා කියන එක මෙතුමාගේ සංකල්පය ඊළඟට තමයි මම හවුල්ුණේ මේ පොහොට්ටු මේ පක්ෂය ආරම්භ කිරීමේදී අපේ සර්වාගමික මතය පිළිබඳව පටලින්ද කිව්වා දවස් කිහිපයක් මම මුලස්ථානෙකින් අපේ මතය දීලා ඒ දිනු කරගන්න පුළුවන් තරම් උදව්වක් කළා මම පක්ෂග්‍රාහී නෑ ඒ මම ඉදානම් මම හැමිලිම කියන්නේ මම කිසිම පක්ෂයක දෙන්නේ නැහැ මම පූජක පක්ෂේ පමණයි මම පූජක පක්ෂේ ආරමුණාගේ ආශිර්වාද කිරීමෙන් උපදෙස් දීමයි කවුරු හරි ගැහුවත් මම ආශිර්වාද කරන්න කියලා මම ආශිර්වාද කරනවා ඒ පුද්ගලයාගේ තනතුර ගැන නෙමෙයි බලන්නේ මට ඔබතුමාට දැන් ලැබිච්ච මේ මොහොතේදී මේ අත්දැකීම් ඉතා ප්‍රබල වෙනවා ආ තවත් එකක් හේකිත් හැමිල්ටන් කැලණි පැත්තේදී අලුතෙන් වල්මත් දැම්මා අපත්තේ ගම දැන් හරියටම දියුණුයි. ඉතින් මේ වගේ තමයි ජනතාව අතරට මේ කරන සේවාව ඉතා වැදගත් වෙයි. මේ තනතුර ලැබුණාට මම හිතනවා ඔබතුමා මේක ඇතුළට වෙලා ඉන්නේ නැහැ. නැවත වරක් ඔබ ජනතාවකට යනවා. ඒ ජනතාවත් එක්ක ඇවිත් මේ නිලධාරීන් වුණඳු කරන්න ඕනේ ඒ සේවාවන් කරන්න ඔබතුමාට මම හිතලා හොඳම සේවා කිරීමේ නිලධාරීන් ලෙසක් හම් වෙයි. කලින් මම අවුරුදු 74 ඉඳලා මම රාජපක්ෂ පවුලත් එක්ක සම්බන්ධයි දෙහිතුල දීවර ක්ෂේත්‍රයේ අපේ මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක මම වැඩ කළා. අද එහෙම තමයි කරන්නේ. හැම දෙයක්ම මම සම්බන්ධ කරලා මම සේවය කරනවා. ඒ නිසා අපේ විශේෂ මම මේ මතක් කළේ ඔබතුමාගේ අර විශේෂත්වය කවුද කතා කරන්නේ නැති හින්දා. අනිත් ඒවා කියන කියනවා. ඉතින් මේ මොහොතේදී මම විශේෂයෙන්ම අපේ යාඥා කරනවා ඔබතුමාට දෙවන වංශකේ බලය ආශිර්වාදය ලැබෙන්න ඕනේ මේ රට දැන් වැටලා තියෙන තත්ත්වෙන් රට ගොඩනගා ගන්න ජනතාව තාමත් ආශාය බලාගෙන ඉන්නවා තමන්ගේ මේ ප්‍රශ්නේ සඳහන්නට මූලිකත්වයේ ගැනීම කියන එක ඒ මූලිකත්වයේ ගැනීම ආශිර්වාදය දෙවන වංශකෙන් ඔබතුමාට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ආමෙන් नारायणाय विद्मगे वासुदेवाय धीमगे तन्नो विष्णु प्रचोदयाद गौरव पशु राजपक्ष अतिमीद जनाधिपति महिंद राजपक्ष जनाधिपति गोदाबाय राजपक्ष अधार अमचर बसिल राजपक्ष मीट சமாதானத்தை தந்த அந்த குடும்பம் ராஜபக்ஷ குடும்பம் இந்த சமாதானத்தின் பின்னர் இந்த நாடு நல்ல நிலையை நோக்கி கொண்டிருந்த காலத்தில் இப்பொழுது ஒரு அசாதாரண சூழ்நிலை கொரோனா தோன்றி இருக்கிறது அந்த அசாதாரண சூழ்நிலையில் உங்கள் மூலம்தான் அந்த நிலையிலிருந்து மக்களை காப்பாற்றக்கூடிய சக்தி உங்களுக்கு தான் இருக்கின்றது அந்த வகையில் கௌரவ பசில் ராஜபக்ஷ அவர்களின் வேலகை இலங்கை வாழ் மக்களுக்கும் இலங்கை நாட்டுக்கும் மிகவும் அத்தியாவசியமானதும் அவசியமானதும் எல்லாம் வல்ல இறைவன் உங்களுக்கு சகலவிதமான சக்தியும் அளித்து தீர்க்காயுஷ்மான் பவ சர்வே ஜனக சுகினோ பவந்து சமஸ்த சம்மங்களானி பவந்து அததினேதி கோவிட் 19 மே வசங்கத தத்துவத்தக்க மூல லோகே புராம சிட்ன
බලවත් රටවල් පවා ආර්ථිකය මේරින් අසරණයට පත් වෙලා ඉන යුගයක ශ්‍රී ලංකාව තුළ කාලයට අවශ්‍ය මුදල් එමෙතිවරය වශයෙන් ගරු බෙදිල් රාජපක්ෂ එමෙතුමාව අධිකරු ජනාධිපතිතුමාත් ගෝතාභය රාජපක්ෂ මෙතුමාත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙතුමාත් ගත මේ තීරණය අති විශිෂ්ටයි ආගමික නායකයන් වශයෙන් අපි ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා රටට අවශ්‍ය වෙන යුගයක අවශ්‍ය වෙන මුදල් කැමැතිවරේ අපේ රටට දැන් ලැබිලා ඉන්නවා එම නිසා ගරු බෙන්සිල් රාජපක්ෂ මෙතුමාණන් ජාති ભેද ආගම් ભેද කුල ભેද පක්ෂ ભેදයකින් තොරව ආර්ථික සංවර්ධන එමෙතිවරේ වශයෙන් වැඩ කරපු කාලේ මේ රටට දුප්පතාගේ හිතවත් වශයෙන් ගෞරවනීය සේවාව බොහෝ දේ කරලා තිනවා මුළු ලෝමකන් දන්නා කරුණකි එම නිසා එතුමා අරහාද මේ මුදල් අමාත්‍යවරයන් මේ රට තුළ ගෞරවනීය සේවාව කරලා ආර්ථිකය ඉහළටම ඔසවා තබලා මේ රටේ ජීවිතන සීළු ජාතින්ටම ගෞරවයෙන් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් විදියට ජීවිතයට ඔරු බ්‍රසිල් රාජපක්ෂ මෙතුමාට අල්ලාහ් තාලාගේ ආශිර්වාද පිහිට සෙමදා ලැබේවා කියලා මම මේ අවස්ථාවේදී හදවතින් ප්‍රාර්ථනා කරමි ආමීන් බිස්මිල්ලාහිර් රහ්මාන් රහීම් අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන් අල්ලාහුම්ම සල්ලි අලා සය්‍යිදනා මුහම්මදින් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් වඅලා ආලිහි වසහ්බිහි වසල්ලිම් අල්ලාහුම්ම යා ඛාලි අල් හාජත් අල්ලාහුම්ම අන්සුර් අහ්ල ශ්‍රීලංකා අල්ලාහුම්ම අන්සුර් බ්‍රසිල් රාජපක්ෂ රබ්බනා ආතිනා ෆිත් දුන්යා හසනතව වබිල් ආඛිරති හසනතව වකිනා අදාබන්නත් රබ්බනා රබ්බි ර්හම්හුමා කමා රබ්බයානි සගීරා වසල්ලල්ලාහු අලා සය්‍යිදනා මුහම්මදින් صلى الله عليه وسلم وعلى اله وصحبه اجمعين سبحان ربك رب العزه عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين صلى الله على محمد صلى الله عليه وسلم صلى الله على محمد صلى الله عليه وسلم صلى الله على محمد يا رب صل عليه وسلم السلام عليكم ورحمه الله وبركاته السلام عليكم ورحمه الله मान संभाव अपने रोड दिल